සර්ට සාපයක් වෙලා තියෙනවා වරු මුලසුන බලන්නේ සර්ගේ සාපේ සර් නෙමෙයි අපි කියන්නේ සා සාපේ කියන සාපේට පස් දෙනෙක් මං අද නම් කරන්න ඒ පස් දෙනා එක්කෙනෙක් තමයි රටක මාධ්‍යයක් කරන ඇන්ටිජන් මෑන් දෙක උදයන්ග වීරතුංග තුන නිසංක සේනාධිපති හතර ධම්මික පහ මම කියන්නේ අනුරාධපුර පැත්තේ කවුද කෙනෙක් ඉන්නවලු කරු මුලසුන අපර මන්ත්‍රීතුමනි ඒ නා ඒ බුද්ධලෝ පහනිසා තමයි මේ දේශපාලනය කරන රංග ආණ්ඩුවේ 69 ලක්ෂයක් ඡන්දේ හදම මිනිසු අද ෆේල් වෙන්න පටන් ගෙන තියෙන්නේ රටේ ආණ්ඩු කරන්නේ ප්‍රාදේශ සභාවක්වත් කරපු නැති මිනිහෙක් ජනාධිපති වෙලා මේ පස් දෙනා තමයි හසුරුවන්නේ මේ මම මේ වෙලාවේ ජනාධිපතිතුමාට පුංචි දෙයක් කියන්නට කැමති ඉල්ලන්න දෙයක් තියෙනවා මේ මේ රට දිනවන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි බැටන් එක දුන්නේ බැටන් පොල්ල දුන්නේ හැබැයි බැටන් පොල්ල එයාගේ යටේ තියලා රේස් එක දුවන හැටි අපි ලංකාවේ ඔක්කොම බලන් ඉන්න. ඒක අපි කිව්ව පළවෙනි අවුරුද්දේ පළවෙනි වටේ සර් දුවනකොට සර් අන්තිමයා. සර් ෆේල් වුණා රේස් එකේ දුවනකොට. ඒක තමයි අපි තාමත් කියන්නේ අර නිකන් පොඩි කබ්බෝ සෙට් එකක් තියාගෙන අර ඊයේ නලින් බණ්ඩාර කිව්වා වගේ ඒගොල්ලන්ව ෆෝම් කරලා නිකන් ටෝක් දීලා හරියන්නේ නැහැ. දේශපාලනය දන්න දේශපාලනය කරපු රටේ මිනිස්සු පිළිගත්ත පුද්ගලෝ කීප දෙනෙක් ඉන්න මේ මිනිසුන් වත් ලං කරගන්න දෙවනි වටේ දුවන්නේ දෙවනි වටේත් ඔය තනි විදියට හිතාගෙන කාව තම්බු වෙන්නේ නැතුව Tamanට ඕන විදියට කරන්න කිව්වොත් ඔබතුමා නෙමෙයි ෆේල් වෙන්නේ රට ෆේල් වෙනවා මම කිව්වා වගේ සර්ගේ සාපේ වෙලා තියෙන්නේ අර කිව්ව පළවෙනි පස් දෙනා අතක තියාගන්න සර්ගේ සාපේ සා සාපේ මේ රට වැදිලා තියෙන්නේ ඔය මිනිස්සු පස් දෙනා නිසා කියන එක මතක තියාගන්න මිත්‍යාව විද්‍යාවට වඩා මිත්‍යාව පිළිගන්න නිසා විද්‍යාවක් එක ලෝකේ අන්න ඕන රටක් තියෙනකොට අපි මිත්‍යාව පිළිගන්නව නම් අපි ටීවී එකේ පෙන්නනව නම් මේ පැණිය තමයි හරි කියලා කිසිම දෙයක් නැතිකොට ඒ මිනිහා මොකද්ද එකකින් බලාපොරොත්තු වෙන්නේ ඒ මිනිහා බලාපොරොත්තු මට තියෙනවා හයියක් උඹලා කාටවත් වඩා ඒ මගේ නාලිකාව කියන්නේ අද අපිට මේ තත්ත්ව උද්ගත වෙලා තියෙන්නේ කරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්නේ නිසායි අද ලංකාවේ සිවිල් පරිපාලනයේ දක්ෂය නැද්ද ලේකම්ලා දක්ෂ ලේකම්ලා නැද්ද මගේ අමාත්‍යංශයේ හිටපු ලේකම් කෙනෙක් පහු ගිය දවසේදී අවුරුදු තුනක් තව කල් ගියෙද්දි එතුමා ඉල්ලස් වුණා විස්රාම ගත්තා කොන්ද කිලින් තියන් කිව්වා මේ වගේ ආණ්ඩුවක් එක වැඩ කරන්න බෑ කියලා දැන් මන්ද එමිනට වාසියක් වෙයිද අපිත් එක්ක ද ඉන්නේ ආයෙත් එන්න පුළුවන් ද අපිත් ගාවටවත් එහෙම හැබැයි එහෙම කොන්ද කිලින් තියන් වැඩ කරන රජ සේවකයෝ මේ රට තුල ඉන්නවා රජ සේවකයන්ට පේනවා තව මාස 4 5 කෙනාට පඩි ගෙවන්න බෑ කියලා මේ ආණ්ඩුව යන ක්‍රමයේ අනුව කිසිම දෙයක් නෙමේ සමහරට නිදහනක් ආරලා හරි මම මේ කියු එක පොඩ්ඩක් හොඳට ලියලා කොහේ හරි තියාගන්න. ලංකාවටම කන්න දෙන්න පුළුවන් නිදහනයක් තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. ඒකත් මේ මිත්‍යාව පස්සෙන් යන ආණ්ඩුව ඔබතුමාලා නෙමෙයි. කට්ටියක් කියලා තියෙනවා ලොක්කට. ලොක්කා ඒකත් හොයනවා කියලා හොයාගන්න. මට ෂොට් එකක් වැඩි කොයි වෙලා කරේ කමක් නැහැ. දැන් ඔය කිව්ව පස් දෙනාගෙන් එක්කෙනෙක් දැන් අභියෝග කර කර යනවා එක එක මිනිසුන්ට කටවහපන් නැත්තම් දෙනවා කියලා. කටවහම් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මම ආද කියනවා ලංකාවේ මේ සාපේට මූලිකවම හේතු වෙච්ච කරුණු කීපයක් තියෙනවා මම ඒක කියන්නම්. ඒ සාපේට හේතු වෙච්ච මූලිකම කරුණු තමයි මම අද බය නැතුව කියනවා සර්ගේ පාස්කු කුමන්ත්‍රණේ. ඒ පාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා මේ රටේ. මතක තියාගන්න මුට්ටි දමලා මිනිසුන්ව රවට්ටපු සාපේ මේ රටේ පරිසම් දෙනවා දවසක. මතක තියාගන්න කැලණියේ නයා පෙන්නලා දාපු සාපේ මේ රටේ පරිසම් දෙනවා මේ රටේ දවසක. රක්ෂිත වනාන්තර කපලා ඒවට වෙන මිනිසුන් හිරේ දාලා කරපු සාපේ පරිසම් දෙනවාමයි මේ රටේ. හිරේ මිනිස්සු මරපු සාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා. ජාති ආගම් පල්ලි පන්සල් කුරවල් කරලා ඒ කරන සාපේ අනිවාර්යෙන් පරිසම් දෙනවා. ඒ නිසා කොච්චර ට්‍රයි කරත් කොයි හරි වරදිනවා. ඒක තමයි සා සාපේ කියලා අපි මේ වෙලාවේ කියන්නේ. සගරු මුලසුන ඔබන මන්ත්‍රීතුමනි ඕන කෙනෙක්ට ඕන බොරුවක් කරන්න පුළුවන්. මුදල් වලට ඕන දෙයක් රවට්ටන්න පුළුවන් හංගන්න පුළුවන් හැබැයි සත්‍ය හංගන්න හම්බ වෙන්නේ නැහැ දවසට.